මට කවුරුන් හෝ චෝදනා කරනවා නම් මා එතනදී හැසිරිය යුත්තේ කොයි ආකාරයටද ස්වාමීන් වහන්ස මායේ චෝදනාවට පෙරලා ප්‍රතිචාර දක්විය යුතුද මේ මයිනෝනා මේ අපේ සමාජයේ මතයක් තියෙනවා කෙනෙක් ඔබේ කම්බුලට ගැව්වොත් අනිත් කම්බුලත් හරවන්න කියලා තේන්න මම ඇත්තටම දන්නේ මේ මේක මේ කොහෙන් ආපු මතයක්ද කියන කාරණේ නම් මම දන්නේ මේක බුදුදහමට අයිතියක් නෑ නෙමෙයි ඔබට කෙනෙක් කම්බුලට ගැහුවා ඔබ අනිත් කම්බුලත් හරවන්න කියලා හැබැයි පුතේ මේ කතාව බුදුදහමට නම් කොහෙත්ම එකඟ නෑ හිතට තේරුම් ගන්න තේන්න බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ කෙනෙක් ඔබේ කම්බුලට ගැහුවොත් ඔබ වහවහ මගහැර යන්න කියලා වහවහ මගහැර යන්න කියලා තේන්නද මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මේ නෝනා හේතුඵල ධර්මයන්ට අදාළව දේශනා කරන සම්මා දිට්ඨියට අදාළව දේශනා කරන ආරෂ්ඨාංගික මාර්ගයට අදාළව දේශනා කරන ධර්මය තේන්නද දැන් කෙනෙක් මට ගහනවා දැන් කෙනෙක් ඇවිල්ලා මට කම්බුලට ගහනවා එතකොට මං කරන්නේ මොකද්ද අනිත් කම්බුලක් හරවනවා එතකොට මම මොකද්ද කළේ ඒ පුද්ගලයාට යහපතක්ද කළේ අයහපතක්ද යහපතක් මං දැනගන්නවා දෙයියනේ මේ මිනිස්සයා මගේ කම්බුලට ගහද්දී මොන සානම් අකුසලයක්ද මේ මිනිස්සයා කරගත්තේ කියලා එහෙමනම් යාහි සිතක් තියෙන කෙනෙක් නම් කවදාක්වත් අනිබුල හරවයිද නැහැ කවදාක්වත් හරවන්නේ බුදුහාමේ වෙනස නෝන තේන්න බුදුරජාණන් වහන්සේ එක කම්බුලකට ගැහුවාට පස්සේ අනිත් කම්බුල හරවන්න කියලා කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔබේ කම්බුලට පාරක් ගැහුවා නම් ඔබ වහවහ වහවහ ඔහු මග ඇරලයන් එයි ඒ මග හැර යන මොහොතේම පින්වතුනි ඔබ තුල වැඩෙන්නේ මහා අයෝමය මෛත්‍රියේ ශක්තිය තේන්න මොකද ඔබට කම්බුල් පාරක් කන්න සිද්ධ වුණේ ඔබේ අකුසලයක් නිසාමයි තේන්න ඔබේ අකුසලයක් නිසාමයි ඒ නිසා ඔබ මොකද කරන්නේ නැවත ඔබට කම්බුල් පාරක් කන්න සිද්ධ වෙන තැනට මෙයා යන්නේ එයා නිරේතුරුවම අකුසලේ තියනා වූ බලවත් භාවය දැකමින් එයා නිරේතුරුවම නොනා අනිත් කම්බුල හරවන්නේ නැහැ වහවහ වහවහ මගහැර යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තේනද ඒ නිසා සමාජයෙන් අපිට චෝදනා එනවා නම් සමාජයෙන් අපිට ඇනුම් බැනුම් එනවා නම් අපි කරන්න ඕනේ නෝනා ඒ ඇනුම් බැනුම් වලට තව තව මුහුණ දීම නම් නෙමෙයි තේරෙනවද එහෙම කිරීමෙන් එක පැත්තක අපි අනුන්ට අකුසල් රැස් කරලා දෙනවා ඒ වගේම නැති අකුසල් අපිත් රැස් කර ගන්නවා ඒ නිසා ඔබට දැනෙනවා නම් මේ දේ කතා කළොත් මේ ක්‍රියාව සිද්ධ කළොත් අකුසල් සිද්ධ වෙනවා කියන තැන නෝනා ඒ තැන මගහැර යන්න කියලයි සම්මා දිට්ඨි අර්ථයන්ට අදාළව ධර්මානුකූලව මතක් කරන්නේ